දැන් යන්නේ අපේ දෙවෙනි පියවර බලන්න. ඒ තමයි මොඩර්න් කැන්ඩියන් එකකට කොහොමද හෙයාර් ස්ටයිල් එකක් දාන්නේ කියලා. ඔව් මම මෙයාට අඳලා තින්නේ පොඩක් මොඩර්න් ගතියට තියෙන කැන්ඩියන් එකක්. ඒක නිසා මම මොඩර්න් හෙයාර් ස්ටයිල් එකක් මේ වෙලාවේ දාන්න හදන්නේ. ඉස්සෙල්ලාම ඉයර්ටිය සෙක්ෂන් එක වෙන් කරගන්නවා අපි. මේ විදිහට ෆ්‍රන්ට් සෙක්ෂන් එක වෙන් කරලා සෙක්ෂන් ක්ලිප්ස් වලින් අපි ඒක රඳව ගන්නවා. ඊළඟට අපි මිඩල් සෙක්ෂන් එකකුත් මේ එකම වෙන් කරගන්නවා. මේ විදිහට පිටිපස කොටස අපි පොනිටෙල් එකක් දාගන්නවා. පොයින්ටෙල් එක දාගත්තට පස්සේ අපි මිඩල් සෙක්ෂන් එක හොඳින් බැක්කෝම් කරලා මෙයාගේ උසක් එන ආකාරයට සකස් කරනවා මේ මැද තියෙන කොණ්ඩ කොටස. නළල් පටිය රඳවලා තියෙන්නේ. නළල් පටිය මැද කොටස මට මේ පිටිපසට ගන්න කොටසට හරහා යන්නේ නැති විදිහට හංගන්න ඕන නිසා මම හෙයාර් ස්ටයිල් එක ඉවර කරන්න කලින් නළල් පටිය රඳව ගත්තා. නළල් පටියෙත් මැද කොටස රඳව ගත්තා. දැන් මං හෙයාර් එකට මැදින් බෙදලා ෆ්‍රින්ජ් එකක් දාන්න යන්නේ. මේ විදිහට පොඩි කොටස් දෙකකට බෙදා ගන්නවා. රූට් එක හොඳින් බැක්කෝම් කරගන්නවා. හෙයාර් ස්ප්‍රේ ආලේප කරමින් අපි ෆ්‍රින්ජ් එක ක්ලයින්ගේ මූණට ගැළපෙන ආකාරයට සකස් කරගන්න ඕනේ. දැන් දෙවෙනි ෆ්‍රින්ජ් එක රඳවන්න යන්නේ. ඒකෙත් අපි හැමතිස්සෙම හෙයාර් ස්ට්‍රෑන්ඩ් එකේ රූට් එක හොඳින් බැක්කෝම් කරගන්න ඕනේ. දෙවනුව මේ විදිහට රූට් එකට හෙයාර් ස්ප්‍රේ ආලේප කරනවා. හෙයාර් ස්ප්‍රේ කිරීමෙන් පස්සේ අපිට අවශ්‍ය ආකාරයට මේ කොණ්ඩ කොටස ෆ්‍රින්ජ් එකක් ආකාරයට රඳව ගන්නවා. ෆ්‍රන්ට් සෙක්ෂන් එක මේ විදිහට කොටස් දෙකකට වෙන් කරගන්නවා. වෙන් කරගෙන රූට් එක හොඳින් බැක්කෝම් කරගන්න ඕනේ. බැක්කෝම් කරගන්න ගත්තට පස්සේ රූට් එකට හෙයාර් ස්ප්‍රේ කරනවා.
මේ විදිහට අපි ෆ්‍රින්ජස් දෙකක් දාගත්තා. මම ෆ්‍රින්ජස් දෙකට ඇතුලෙන් තමයි නළල් පටිය රඳවලා තියෙන්නේ. දැන් අපි යන්නේ පිටිපස්සේ බන් එක රඳව ගන්න. දැන් මුලින්ම ඔයගොල්ලෝ දැක්කා මම පොනිටෙල් එකක් දාලා තිබුණා. දැන් ඉස්සරහෙන් ආපු ඉතුරු කොණ්ඩ කොටස් ටික මම මේ පොනිටෙල් එක ඇතුළට රැඳෙව්වා. දැන් මම යන්නේ මෙයාගේ මේ කොණ්ඩේ උඩට මේ ආකාරයට රඳවලා බන් එකක් අපිට මේ විදිහට රවුමට කෙස් කොටස් එකතු කරලා හදාගත්ත බන් එකක් අපිට පිටිපසට රඳවන්න පුළුවන්. මේ විදිහට අපි කෙස් කොටස් වලින් හදාගත්ත බන් එක පිටිපස්සේ පොනිටෙල් එකට තියලා රැඳෙව්වා. ඊට පස්සේ අපි කරන්නේ මේ බන් එක වැහෙන්න ක්ලයන්ගේ ස්වභාවික කොණ්ඩෙන් බන් එක මේ ආකාරයට වසා ගන්න ඕනේ. මේ ආකාරයට බන් එක අපි ස්වභාවික කෙස් වලින් වැහුවට පස්සේ අපිට පුළුවන් තවත් මේ බන් එක නීට් කරගන්න හෙයා නෙට් එකක් රඳව ගන්න. මේ විදිහට අපිට අපේ උඩරට මනමාලි මම හැඩ කරගෙන අවසන් කරලා තියෙනවා. මේකෙදි මම මොඩර්න් විදිහට සංකල්පය ගත්තේ උගලන්ට හෙයා ස්ටයිල් එක මොඩර්න් විදිහට මම දැම්මා. ඊට අමතරව සාරියේ ජැකට් එකේ විශේෂයෙන්ම අත් දෙක මොඩර්න් ආකාරයකට, ඒ කියන්නේ ට්‍රැඩිෂනල් කැන්ඩියන් ආකාරයට නෙමෙයි මොඩර්න් ආකාරයට මම නිර්මාණය කරලා තියෙනවා. ඇත්තටම මම හිතනවා ට්‍රැඩිෂනල් උඩරට මනමාලියක් නෙමෙයි මම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ අලුත් විලාසිතාවක් කියලා මම හිතනවා මේ විදිහට හෙයා ස්ටයිල් එක අපිට දාන්න පුළුවන්. උඟලන්ට මේ වගේ ඉතා අලංකාර මනමාලියන් නිර්මාණය කර ගැනීම සඳහා ඩ්‍රීම් බ්‍රෝන් ආයතනයේ විශේෂ බ්‍රයිඩල් පාඨමාලාවක් තියෙනවා. උඟලන්ට පුළුවන් එක හදාරලා අපිත් එක්ක එකතු වෙලා තවදුරටත් මේ පිළිබඳ වැඩි දැනුමක් ලබා ගන්න.